ඔව් අද ඔයාලට මම හදන්න කියලා දෙන්නේ මාළු ඇඹුල් තියල් නන් නෙමෙයි අද මම ඔයාලට හදන්න කියලා දෙන්නේ මාළු මිරිස් තියල් හදන්නේ කොහොමද කියලා මාළු ඇඹුල් තියල් හදන්න අපි කවුරුත් දන්නවනේ අපි බලමු කොහොමද මේ අලුත් විදියට මාළු මිරිස් තියල් හදන්නේ කියලා මාළු මිරිස් තියල් හදන්න අපට අවශ්‍ය වෙනවා මාළු ඒ වගේම ඉඟුරු සුදු ලුණු එළඟි තෙල් කුරුඳු පොතු මිරිස් කුඩු අඹරාගත් ගොරක රතු ලුණු ගම්මිරිස් උලුපාල් ලුණු ඒ වගේම අවශ්‍ය වෙනවා රම්පේ කරපිංචා ඔන්න ඔය ටික තමයි හදන්න අවශ්‍ය වෙන්නේ හදන විදිය තමයි පොඩ්ඩක් වෙනස් රතු ලුණු ටික හීනට කපා ගමු මාළු මිරිස් තියල් හදන්න අවශ්‍ය රතු ලුණු ඉඟුරු සුදු ලුණු මං හීනියට කපාගෙන තියෙනවා ඊට පස්සේ මම දානවා මෙන්න මේ වරදට මම එකතු කරගන්නවා අඹරගත්තු ගොරක ග්‍රෑම් 50ක් පමණ ඒ වගේම මිරිස් කුඩු ග්‍රෑම් 50ක් මිරිස් කුඩු ග්‍රෑම් 50ක් ඊළඟට මම එකතු කරගන්නවා ගම් මිරිස් කුඩු තේ හැඳි දෙකක් ඒ වගේම කුරුඳු කෑල්ලක් උලුහල් තේ හැඳි භාගයක් අපේ රස අනුව ලුණු එකතු කරගන්නවා ඒ වගේම රම්පේ කරපිංචා මේ ටික ඔක්කොම එකතු කරලා හොඳට මෙන්න මේ වගේ කලවම් කරගන්න ඕන ඊට පස්සේ මේකට වතුර පොඩ්ඩකුත් එකතු කරගන්නවා. අපි මේ මික්සර් එක පොඩ්ඩක් අර ගොරෝසු බැටරියක් වගේ හදාගන්න එක අපි අර මාළු ඇඹුල් තියල් හදනවා වගේම තමයි වගේ ගොරෝසුවට බැටරියක් වගේ හදාගන්න ඕනේ. ඒ කියන්නේ මාළු කෑලි මේක තැවරෙන්න ඕනේ. මෙන්න මේ විදියට ඊට පස්සේ මේකට මම මාළු එකතු කරගන්නවා මම මුලින් කිව්වා වගේ අපි ගන්නකොට අලුත් මාළු වලින් ගන්න ඕනේ ඒක තමයි අපේ නියම රසය ලැබෙන්නේ දැන් මේක සාමාන්‍යයෙන් අපි ගෙදරක වගේ හදනවා නම් විනාඩි 10ක් 15ක් තියලා තියන්න පුළුවන්. එතකොට තවත් රස වැඩි. ඊට පස්සේ මම මේක කෙසර් කොලයක් දාලා ඒක යටතේ එළඟ තෙල් දාලා මේක වෙන වළඳකට මාරු කරන්න ඕනේ. ඔව් අපි දැන් ඊළඟට කරන්නේ එළඟ තෙල් චුට්ටක් මෙන්න මේ වළඳට එකතු කරගන්නවා යටට. වලට එළඟ තෙල් නැත්තම් පොල් තෙල් දැක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ කෙසර් කොලයක් ඔන්න වගේ යටට දාලා කෙසර් කොල නැත්තම් රම්පේ කොලයක් රම්පේ කොට දෙක තුනක් වුණා දාන්න පුළුවන් මෙන්න මේ විදිහට ජඩියට මොනවා හරි දාලා ඉවර වෙලා ඊට පස්සේ අපි හොඳට කලවම් කරගත්ත මාළු ටික මෙන්න මේ විදිහට අතුර ගන්න ඕනේ ඇත්තට මෙන්න මේ විදිහට අතුර ගත්තට පස්සේ මාළු පොඩි වෙන්නේ නැහැ කැඩෙන්නේ නැහැ මාළු කෑලා ලස්සනට හොඳට අර ගොරකයි මිරිසු දෙකම තියෙන නිසා හොඳට ලස්සනට කුක් වෙනවා ඒ වගේම හොඳට හයි වෙනවා ඔව් බලමු එහෙනම් අපි හදපු මාළු මිරිස් තියල් එක කොහොමද කියලා මේ තියෙන්නේ ඇත්තටම දැන් හොඳ ගානට කුක් වෙලා තියෙනවා මාළු මාළු මොන මාළු ඉුවත් ඇත්තටම විනාඩි 20කට වැඩිය උයන්න එපා ඒ මොන මාළු එකේ තිබ්බ රස නැති වෙනවා විනාඩි 20කට අඩුවෙන් තමයි මාළු උයා ගන්න ඕනේ හැබැයි එහෙම කියලා මාළු අමුයෙන් බා ගන්නත් එපා
ඔව් එහෙනම් ඉතින් බලමු අපි මාළු මිරිස් තියල් එකේ ලුණු ඇඹුල් ඇද්ද කියලා. ඔව් ඇත්තටම හොඳ සැරට හොඳ රසට තියෙනවා. ඉතින් සුදු බට්ටියක් වගේ හදාගත්තනම් දවල්ට උනත් ගන්න පුළුවන්ද? ඔව් එහෙනම් ඉතින් දැන් තියෙන්නේ හදාගත්ත මාළු මිරිස් තියල් එක මේසෙට යවන්න. මේසෙට යවන්නේ ඒකත් අපි ලස්සන කරලා පයවන්න. එහෙනම් අපි මේ වැඩේ තමයි දැන් කරන්නේ.